අයිබෝන් දවස නිමා වීමට පෙර දවසේ සිදු සියලු පුවත් සවිස්තරාත්මකව ඔබට කියන්නට අපි සූදානම්. සියත රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයයි ආරම්භ වන්නේ. මම උදේෂණිට මේ ගෙදර. ප්‍රථමයෙන් අවධානය රාත්‍රී පුවත් සිරස්තල වෙත. ආන්දෝලනයකට තුඩු දුන් විසවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනයට පත් කළ කමිටු වාර්තාව අගමැතිට. විස්ස ගෙනාපු කෙනා දැන් අතුරුදන්. හොයන්න බුද්ධිංශ වලටත් බැරි වෙයි. සජිත් කියයි. නිලධාරීන්ගේ නොසැලකිලිමත් භාවයේ නිසා මහා පරිමාණ හෙරොයින් ජාවාරම් කරුවන් නිදහස් වීම කනගාටුවට කරුණක්. මහදිකරන විනිසුරු විකුම් කළුආරච්චි විවෘතාධිකරණයේදී කියයි. කොඩු ගහන්න ලක්ෂ 5කට වකුගඩුවත් විකුණයි. කටුගස්තොටදී පුද්ගලෙක් අතරංගුවට. ගව ඝාතනයේට එරෙහිව සියත තැබූ පළමු පියවරට ජනතා ප්‍රසාදය. කොවිඩ් වලින් අපි තවමත් අනාරක්ෂිතයි. වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානියා පවසයි. නිදි කන්න ආ මහින්දානන්ද. රාත්‍රියේ ප්‍රතිප්‍රකාශයෙන් ප්‍රථම අවධානය දේශීය පුවත් වෙත. විසවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනයට පත් කළ කමිටු වාර්තාව අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බහර දුන්නා. එම කමිටුවේ සභාපති අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රමුඛ නියෝජිතයින් විසින්. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අත්‍යවශ්‍ය වන බවට වන කතිකාව නිර්මාණය වී තිබෙන්නේ බොහෝ කලක සිටයි. රටට ගැළපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීම යනු ඉතා බැරෑරුම් සහ පුළුල් කාර්යභාරයක්. එවන් තත්ත්වයක් මත පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසවන වරට සංශෝධනය කිරීමේ විසවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වත්මන් ආණ්ඩුව විසින් ගෙනෙනු ලැබුවේ 19 වන ව්‍යවස්ථාවෙන් ඇති වී ඇති විවිධ වූ විෂමතාවයන් ඉවත් කිරීමේ අරමුණ ඇතිවයි. කෙසේ වෙතත් විසවන ව්‍යවස්ථා සංශෝධනය තුලද රට ආශාදායකත්වයක් දක්වා ගෙන යන සහ ජනතාව දැඩි ලෙස පීඩාවට පත් කරන කරුණු රැසක් ඇති බවට චෝදනා කරමින් විපක්ෂය මෙන්ම විවිධ සමාජ කණ්ඩායම් හඬ නැගීම ආරම්භ කළා. දැනට ඉදිරිපත් කර ඇති විසවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ අඩුපාඩු හඳුනා ගනිමින් නව කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද එකඟත්වයේ පළ කර ඇති බව පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතාද මාධ්‍ය හමුවක් ඇඳුවෙන් ප්‍රකාශ කළා. දිගින් දිගටම විසවන සංශෝධනය සම්බන්ධයෙන් එල්ලෙමින් පැවති මෙම විවිධ චෝදනාවන් සහ ප්‍රකාශයන් මෙන්ම එහි අන්තර්ගතය පිළිබඳ ගැඹුරින් සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කමිටුවක්ද පත් කරනු ලැබුවා. අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුව ඊයේ දින ජී.එල්. පීරිස් අමාත්‍යවරයාගේ නිවසේදී රැස් වුණා. ඒ අනුව ඊයේ දින රැස් වූ කමිටුවේ අදාළ වාර්තාව අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බහර දීම සිදු වුණා. මෙහිදී විසවන සංශෝධනය සම්බන්ධයෙන් සිදු කළ අධ්‍යයනයේදී හඳුනාගත් අලුතින් එක් කළ යුතු සහ සංශෝධනය කළ යුතු කරුණු සම්බන්ධයෙන් අදාළ කමිටු සාමාජිකයන් විසින් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර තිබුණා. මෙම කමිටුවේ සමාජිකත්වයේ දරණ අමාත්‍ය උදේ ප්‍රභාත් ගම්මන්පිල මහතා ගැටඹේ රාජෝපවනාරාමයේ වෙත ගොස් පූජ්‍ය කැපිටියාගොඩ සිරි විමලනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගැනීමෙන් පසුව විසවන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අදහස් පළ කළා. අපිට නිදාසට කවුරුත් නැහැ නේද? මොකද අපි ඉල්ලපු මනුස්සයව ජනාධිපති කරලා දුන්නා. දැන් ඉති මොනව ඉල්ලන්නද? දැන් අපිට නිදාසට කවුරුත් නැහැ රට හදන්න විතරයි තියෙන්නේ. 19 වෙනි සංශෝධනය ලංකාවට ඉදිරිපත් කළේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. එතුමාම කියනවා 19 රට ශාපයක් කියලා. ද හෙරිටේජ් ෆවුන්ඩේෂන් කියනවා පෞගිය වසර පහේ ශ්‍රී ලංකාව එකතන පල්ලුනේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ඇතිවුණු ගැටුම නිසා. ඒ ගැටුමට හේතු වුණේ 19 වෙනි සංශෝධනයේ තනි පුද්ගලෙක් වටා තිබිය යුතු විධායක බලය ජනාධිපති අගමැති සහ කථානායකගේ ප්‍රධානත්වයෙන් තියෙන ව්‍යවස්ථාදායක සභාවකින් ස්ථාන තුන බෙදා හැරිය නිසා කියලා. ඒ නිසා පෞගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනාධිපතිතුමත් අගමැතිතුමත් පුන පුනා කිව්ව දේ තමයි අපිට 19 වෙනස් කරන්න 3න් 2 බලයක් දෙන්න කියලා. ඒතර මේක ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමක්. අසීමිත බලයක් ලබා ගැනීම හොඳම ව්‍යවස්ථාවකින් කියලා. කොස්කිසෙත් අසීමිත ලැබයක් බලයක් ලැබෙන්නේ නැහැ. ඊළඟට ওই රාජපක්ෂවරු කවුරුවක්වත් එකපාර්ත පාර්ලිමේන්තුවට පාත්ුනේ නැහැ. ජනතාව රාජපක්ෂවරුන්ට කැමති නම් ඔයයිමයි මොනව කරන්න දෙයකට. ව්‍යවස්ථාවෙන් සොරතුරු කරගෙන පැති ඉවත් කිරීම සිද්ධ වෙනවා. කිසිෙත් වෙලා නැහැ. වෙන්නෙත් නැහැ වෙන්නේ ඉති යන්නෙත් නැහැ. විසවන සංශෝධනයේ රටේ යහපත කේන්ද්‍ර කරගත් සංශෝධනයක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අද විස්ස පරදමු යන තේමාව යටතේ කොළඹ දී පැවති සම්මන්ත්‍රණයකට සහභාගී වෙමි. විස්ස පරදමු යන තේමාව යටතේ සමගි ජනබලවේගයේ විසින් සංවිධානය කළ සම්මන්ත්‍රණයක් අද කොළඹ නවනගර ශාලාවේදී පැවැත්ුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජනබලවේගයේ සමාජිකයින්ගේ ප්‍රධානත්වයෙන් මේ රටේ ව්‍යවස්ථා ගෙනාවු වෙලාවල් වල
किसी दावत से कभी मैंने विरोध आते का किसी मान लोग इंगेना पुए कभी व्यस्ताव का एक में इस पील लग पाप इल लग पात यहाँ तो मैं आने कराना था मान लोग क्रिया करें ना मैं मान लोग सिद्ध वेला दिए ना ये तरह प्रबल आई दाना वेनी व्यस्ताव मत कर दिया गान दाना वेनी व्यस्ताव ये प्रबल कम हिंदा मा दाना वेन මේක තමන්ගේ එදිනෙදා ජීවිතේට මේකේ අභිලාෂය ඇවිල්ලා තියෙනවද කියන එක තේරුම් ගත හැකි අද ආණ්ඩු පක්ෂයේ ඇතුළේ ඇතිවෙලා තියෙන අර්බුදය මේ අරගලය නවත්තන්නට බෑ මේ පැලස්තර වලින් 19 මූටි වෙන්නේ පැලස්තර වලින් 20 වෙනි සංශෝධනයේ තියෙන කුරිරු බව නැති වෙන්නේ ඒ නිසා අපි මේකේ දෙකෙන් එකක් විවරණ තුරු මාදුළුවාවේ සෝමිත නායක හාමුදුරුවන් ඉදිරියේදී අපි සමත කරනවා ඒ අපවත් වී බදාන උන්වහන්සේගේ ආත්මය ඉදිරියේදී අපි සපත කරනවා අපි ජයග්‍රහණය කරන තුරු අපේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් ඒ දේශපාලන නායකත්වයෙන් සියලු සිවිල් සංවිධාන සියලුම වෘත්තීය සංවිධාන සියලු බහුජන සංවිධාන අරගෙන අපි පාර දෙොටේ අපි රාජපක්ෂ ව්‍යස්තාව පරදිනා තුරා සනන් කරනවා 20 වෙනි සංශෝධනය රටේ යහපත කේන්ද්‍ර කරගත් සංශෝධනයක් නොවේ පුද්ගලින් කේන්ද්‍ර කරගත් සංශෝධනය. අහවල් පුද්ගලයාගේ බලය පළුදු කරනවා. අහවල් පුද්ගලයාව පියන් කෙනෙක් ගන්නට වටනවා. විශ්ව පරාජය කරන්නට සමගි ජන බලවේගයේ ප්‍රමුඛ විපක්ෂයේ සිවිල් සංවිධාන හැම බලවේගයක්ම එකතු කරගෙන මෙය පරාජය කරනවා කරනවාමයි කියන එක මේ අවස්ථාවේ කියන්නේ. හැබැයි විශ්ව පරාජය කරනකොට අපි එක දෙයක් මතක තියාගන්න ඕනේ. දහනමේ නිර්මාණයේ වෙනකොට තිබුණු දේශපාලන සමාජමය ආර්ථික වපසරිය නොවේ අද තිබෙන්නේ. එතනින් අදහස් කරන්නේ නැහැ. දහනමේ ජනතාවාදී ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපාදන අහිමි කරනවා කියලා නෑ. අහිමි කරන්නේ නැහැ අපි ඒව තවදුරටත් ශක්තිමත් කරමු. ඒ වගේම විශ්ව වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම මේ විශ්ව ගෙනාපු පුද්ගලය හෝ කණ්ඩායම මේ වෙනකොට මහ පොළොව තලෙන් අතුරුදහන් වෙලා. කවුද විශ්ව නිර්මාතෘ? කවුද මේ කෙටුම්පටද සකස් කරේ? දැන් රාජ්‍ය බුද්ධියංශයටවත් හොයා ගන්නට බෑ විශ්ස හැදුවේ කවුද කියන කාරණා. මේ ජන සමාජයේ බහුතරයක් අද ඉතාමත්ම පිළිකුල් ආකාරයෙන් විසිවිලි සංශෝධනය තරයේ හෙලා දකින. දැනටම සමගි ජන බලවේගය ඇතුළු අපේ කණ්ඩායමේ විශ්සට එල්ල කරපු ප්‍රහාරවල ප්‍රතිඵල දැනටමත් දකින්නට තිබෙනවා. විශ්සෙන් භාගයක්ම දැන් ආණ්ඩුව හකුලාගෙනයි කියන ආරංචිය මම රටට නිවේදනය කරන්නට කැමතියි. 19 වන සහ 20 වන ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළව අදහස් කීපයක් වෙතයි දැන් අපදහණය. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස් කිරීම කියන එක පිළිබඳව මම හිතන්නේ කිසි කෙනෙකුට ගැටලුවක් නැහැ. ඒක වෙනස් කළ යුතුයි. ඒක රටේ ජනතාව මහා සංග්‍රහණයේ සියලු දෙනා එකමතිකව තීන්දුව කරපු දෙයක්. දැන් මේ ආණ්ඩුවේ ජනාධිපතිවත් අගමැතිවත් අමාත්‍ය මණ්ඩලයේත් කියනවා. මෛත්‍රී මාත්‍යත් කිව්වා 19 වෙනිදී කවුද කියලා දන්නේ නැහැ. දැන් 20 වෙනි සංශෝධනෙත් එහෙමයි. අන්තිමේදී කියයි දන්නේ නැහැ. ඔක ඇයිද සමගි ජන බලයේ ව්‍යවස්ථාවක් කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. මණ්ඩල කීපයක් පත් කරන්න වෙයි. ජනතා මණ්ඩලත් පත් වෙයි. අද නටන්න බැරි මිනිහට අර පොළොව ඇදයි කියන වගේ ගියාණ්ඩුව කරපු යන්යම් දේවල් විවේචනය කරමින් ඉන්නව මිසක් මේ ආණ්ඩුවට ඉදිරි අවුරුදු දෙක තුල හැරෙන්නවත් බෑ. මේ අවුරුදු 41ක් අණ්ඩදදා පැද්දදා ජාතික වුමනාවන් සපුරන් නැති මේ 78 ව්‍යවස්ථාව දැන් වීසි කළා දාලා නව ව්‍යවස්ථාවක් ගේන්න ඕන කඩිනමි. විගණන කොමිෂම මේ කෙටුම්පතෙන් ඉවත් වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රසම්පාදන කොමිෂම මේවා ඉතාමත් වැදගත්. විනීතභාවය ගැන කතා කරපු රජයට මෙවැනි දේවල් අයින් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? 19 වන සංශෝධනය අහෝසි කරාම වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට මහා විශාල කියන බලයක් ලැබිලා තියෙනවා. එහෙම නැහැ. බොරු දේවල් මවාපාන්න එපා කියලා අපි විපක්ෂයට කියනවා. පිහිටීම ප්‍රයෝජනයට ගෙන ශ්‍රී ලංකාව ලොව ප්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් කර හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. එයද දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී. ගුදම් පහසුකම් බහලු මංගන වරායස පෙම් පහසුකම් සහ බෝට්ටු සහ නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද දහවල් ජනාධිපති කාර්යාලයේ සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී පිහිටීම ප්‍රයෝජනයටගෙන ශ්‍රී ලංකාව ලෝ ප්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියා. ලෝකයේ දියුණුතම වරායන් ආදර්ශයටගෙන මෙරට වරාය පහසුකම් සංවර්ධනය කිරීමෙන් සංවර්ධන ඉලක්ක කඩිනමින් ළඟා කරගත හැකි බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ. එමෙන්ම බහලුම් 24000ක් ප්‍රවාහනය කළ හැකි ලොව විශාලතම නෞකා ආකර්ෂණය කර ගැනීමට ඉවහල් වන අයුරින් මෙරට වරාය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවයද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.
ගවඝාතනයේ එරෙහිව සියත ප්‍රවෘත්ති අප විසින් ඊයේ දින ආරම්භ කළ විශේෂාංගයට මේ වන විට ඉහළ ජනතා ප්‍රසාදයක් හිමිවෙමින් පවතිනවා. රටම මෙම සත්ක්‍රියාව සඳහා එක් කර ගැනීම සියත අපගේ ඒකායන අරමුණයි. දින අප විසින් ගව ඝාතනයට එරෙහිව හඬ නැගීමේ පළමු මාධ්‍ය වෙඩිමුරය තබනු ලැබුවා. ඊයේ දින ගව ඝාතනයට එරෙහිව අප විකාශය කළ පුවත වාර්තා වීමත් සමග සිය ගණන් දුරකථන ඇමතුම් අපට ලැබුණා. එපමණක් නොව කෙටි පණිවිඩ විශාල ප්‍රමාණයක්ද මේ වන විටත් අප වෙත ලැබෙමින් පවතිනවා. පැමිණි කෙටි පණිවිඩ සහ දුරකථන ඇමතුම් වලින් බහුතරයකින් කියවුනේ ගව ඝාතනය නතර කිරීමට රජයගෙන ඇති තීරණය කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසයි. මේ අතර මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමිවරුන්ද ගව ඝාතනය තහනම් කිරීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් සිය අදහස් පළ කළා. මා මේ ප්‍රකාශය සිදු කරන්නේ බොහොමත්ම ප්‍රීතියෙන් යුතුව. අපේ අගමැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා යෝජනාවක් ඉදිරිපත් කළා කියනවා. ගව ඝාතනය සම්පූර්ණයෙන්ම ලංකාවේ නැති කිරීම. පන්සිල් පද පහේ මුල් පදයේ විශේෂයෙන් රැකීමේ චේතනාවෙන් මේ නීතිය ගෙනෙන්න සූදානම් වෙනවා. ඒක අපි අගය කරනවා. නොබියව ඒ කාර්යයන් සිදු කරන හැටියට ඔබතුමාලට අදලදා හාමුදුරුවන්ගේ ආශිර්වාද ලැබේවා. දීර්ඝ කාලයක් තිස්සේ ගිහි පැවිදි හැම දිනාගේම වගේ බලාපොරොත්තුවක් ඉල්ලීමක් තිබුණා මේ ගව ඝාතනය නතර කිරීම පිළිබඳව. නමුත් ඒ කාර්ය අපි බලාපොරොත්තු වුණාට ඉටුුනේ නැහැ. වර්තමාන රජයෙන් ඉතා වැදගත් යෝජනාවක් ඉදිරිපත් වෙලා තිබෙනවා මේ ගව ඝාතනය නතර කිරීම පිළිබඳව. ඒ යෝජනාව අදාළ නීති රීති සකස් කරගෙන ක්‍රියාත්මක වෙනවා නම් මේ රටට ඉතාමත් වටිනා ආශිර්වාදයක් වෙනවා ඒ ගව ඝාතනය නතර කිරීමෙන්. ඒ සඳහා මේ රටේ දේශපාලන පක්ෂ විපක්ෂ හැම දෙනාම සහයෝගය ලබා දිය යුතු. ගව ඝාතනය නතර කිරීම ඉතා වැදගත් බව මහා සංඝරත්න වෙනින් අපි සිහිපත් කරන්න කැමැත්. අප මේ සම්බන්ධයෙන් රටේ සමස්ත ජනතාවගේම අදහස් විමසා සිටිනවා. ඒ අනුව රජය ගෙනීමට සූදානමින් සිටින ගව ඝාතනය නතර කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සහ ගව ඝාතනය සම්බන්ධයෙන් මහා ජනතාව මෙලෙස WhatsApp තාක්ෂණය ඔස්සේ අපට අදහස් පළ කළා. ගව ඝාතනය නතර කිරීමට යෝජනා කළ ගරු අග්‍රමාත්‍යතුමාටත් ඒ සහාය දුන් මැතිඅමතුවරුන්ටත් මාගේ ප්‍රණාමය පුද කරමි. මම ඉතාමත්ම කැමතියි. බෞද්ධ දර්ශනයට අනුව ගවයින් පමණක් නොව ඕනෑම සතෙකුගේ ප්‍රාණය නැසීම පාප ක්‍රියාවක් ලෙස හෙළා දකි. අනගාරික ධර්මපාලතුමා ගත් වෑයමේ සාර්ථකත්වය දැකීමට සහ ජයග්‍රහණය ලබා ගැනීමට මෙම කාලය ඉතාම යෝග්‍ය කාලයක් ලෙස අපට හඳුනාගත හැකි. එමෙන්ම සියලු දෙනාම ගව ඝාතනයට එරෙහිව නැගී සිටීම අනිවාර්යෙන් කළ යුතුය. ගව ඝාතනය සහ ගෙරිමස් කෑම අප සියලු දෙනාම හෙළා දකිමු. එතම ගව ඝාතනය නතර කරන එක ගැන සතුටුයි. අගමැතිතුමාට ස්තුති කරනවා. තුවපරාදී නිරපරාදී වෙනවා. මේක බෞද්ධ රටක්. කල් ගියා කියලා මේ ආරංචිය තියෙනවා. ඒක ඉක්මනින්ම ක්‍රියාත්මක කරනවා නම් හොඳයි. ගව ඝාතනය මේ නතර කිරීමට රජය විසින් ගෙනත් තියෙන ක්‍රියාමාර්ගය ඉතා හොඳ දෙයක්. ඒක මේ පරක්කු නොකර ඉක්මනින්ම ක්‍රියාත්මක වෙනවා නම් ඇත්තටම හොඳයි. ඒක අර ධර්මපාල ගුණානුස්මරණ දිනේ වෙනකොට ඒකවත් ක්‍රියාත්මක වෙනවා නම් ඒ ගැන ගොඩක් සතුටුයි. ගත්තා වූ තීරණය රජය ඒක කොන්ද කෙලි තියාගෙන ඒ දේ විදිහටම තීරණය කරන හරියට කරන්න. किया मरण भये
පරස්පර විරෝධයේ සාක්ෂි මෙන්ම සටහන් යෙදීමේදී සිදු වූ දුර්වලතා හේතුවෙන් හෙරොයින් සන්තකයේ තිබියදී අත්අඩංගුවට ගන්න ලැබූ මහ පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවෙකු අද නිදොස් කොට නිදහස් කර තිබෙනවා. මේ අතර මද්‍රව්‍ය භාවිතා කිරීම සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට සිය වකුගඩුව රුපියල් ලක්ෂ 5කට අලෙවි කළ පුද්ගලයෙක් කඩුගන්නාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා. විශේෂකාර බලකායේ වවුනියව සහ මන්නාරම සේනාංකයේ කඳවුරුවල නිලධාරීන් විසින් යුද හමුදා නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත ඒකපත්තව සිදු කරන ලද වැටලීමකදී මන්නාරම පොලිස් වසමේ ඔයිලන්කුලම පුදුකුඩීරුපු ප්‍රදේශයේදී මහා පරිමාණයේ මද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති කාන්තාවන් දෙදෙනෙක් සහ තවත් පුද්ගලින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටගත් පිරිස සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 52යි ග්‍රෑම් 353ක් නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද බවට සැක කෙරෙන කහ කිලෝග්‍රෑම් 920යි ග්‍රෑම් 200 50ක් අමරිකානු ඩොලර් සියයේ නෝට්ටු 5ක් මුදලින් රුපියල් 17,25,000ක් සහ අදාළ නීති විරෝධී ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගත් ටේලරේ සහිත ට්‍රැක්ටර් රථයක් සහ ලොරි රථ දෙකක්ද ආරක්ෂකංශ විසින් සිය බහරයට ගෙන තිබෙනවා. අත්තරංගුරිකත් පිරිස සහ නීති විරෝධී කහ සහ ගංජා තොගේ මෙන්ම රථ වාහන වැඩිදුර පරීක්ෂණ සඳහා මන්නාරම පොලිසිය වෙත බහර දී තිබෙනවා. ලද තොරතුරුකට අනුව නිට්ටඹුව ගිරිඋල්ල ප්‍රධාන මාර්ගයේ මල්හැව ප්‍රදේශයේදී සැක කටයුතු යතුරු පෙදියක් පරීක්ෂා කිරීමේදී එහි සූක්ෂම සංඝාති වූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 1000ක් සොයා ගැනීමට බස්නාහිර පළාත බහර බුද්ධි නිලධාරීන් සමත් වෙති. අතර එෙහිදී අත්අඩංගුවට සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම වලින් අනතුරුව මීරිකම පල්ලිවෙල මල්හැව ප්‍රදේශයේ නිවසක සංඝාති වූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 9 මහරක ප්‍රමාණයක් සොයා ගැනීමට බස්නාහිර පළාත් ගම්පහ බුද්ධි නිලධාරීන් සමත් වුණා. ගාල්ල සුරපතු කාර්යාලයේ විසින් ගාල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදී සිදු කරන ලද වැටලීම් වලදී අයිස් මද්රවෙ සහ මත්ගුලි සමග තරුණින් 15 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මද්රවෙ මිලිග්‍රෑම් 800ක් සහ මත්ගුලි 35ක් පමණ සිය බහරයටගත් බවයි සුරපතු නිලධාරීන් පවසන්නේ. කෙසල් වගාවක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගංජා වගාවක් වැටලීමට වැල්ලවාය ඌව කුඩාවය පොලිසිය සමත්ව තිබෙනවා. බලහරුව නැව්වාර රක්ෂිතේ මෙලෙස නීති විරෝධී ගංජා වගාව පවත්වාගෙන ගොස් ඇති අතර ලක්ෂ 20කට අධික වටිනාකමකින් යුත් අඩි 4කට ආසන්න උසකින් යුත් ගංජා කස් 500ක් පමණ මෙහි වගා කර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ. මෙම වගාව පවත්වාගෙන ගිය එම ප්‍රදේශයේම පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමටද පොලිසිය කටයුතු කළා. හැටන් පොලිස් වසමට අයත් ඇබොස්ලි තේවත්තේ ලදු කැලෑවක දියල්ලක් අසල නීති විරෝධීව පවත්වාගෙන ගිය මත්ද නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැටන් පොලිසිය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සමත්ව තිබෙනවා. ඉතා සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය මෙම නීති විරෝධී මත්ද නිෂ්පාදනාගාරයේ නිෂ්පාදිත මත්පැන් වතු කම්කරුවන්ට අලෙවි කරන බවටද තොරතුරු අනාවරණය වුණා. සැකකරුවන් විසින් නිෂ්පාදනය කර තිබූ නීති විරෝධී මත්පැන් මිලිලීටර් 15,000ක් ගෝඩා මිලිලීටර් 25,000ක් සහ අදාළ මත්පැන් නිෂ්පාදනයට යොදාගත් උපකරණ තොගයක්ද පොලිස් හරියට ගනු ලැබුවා. බඩල්කුඹුර පොලිසිය විසින් සිදු කළ හදිසි වැටලීමකදී මඩුකොට්ටන් ආරාව තලාව ප්‍රදේශයේ නිවසක වහලයක සංගවාති වූ මෙරට නිෂ්පාදිත ගිනියවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට සැකකරු විසින් කුමන හේතුවක් මත ගිනියවිය සිය සන්තකයේ තබා ගත්තේද යන පිළිබඳව බඩල්කුඹුර පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මද්රව්‍ය සඳහා දිනකට රුපියල් 25,000කට අධික මුදලක් වැය කරන පුද්ගලයෙක් මද්රව්‍ය මිලදී ගැනීමට මුදල් නොමැති කමින් ප්‍රදේශයේ නිවාසවලින් භාණ්ඩ සොරකම් කර ඇති අතර ඔහු කටුගස්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙලෙස සොරා ගන්නා ලද භාණ්ඩ තොගයක්ද පොලිස් බහරයට ගෙන ඇති අතර දැඩි ලෙස මද්රව්‍යට ඇබ්බැහි වී ඇති මෙම පුද්ගලයා රුපියල් ලක්ෂ 5ක් වැනි මුදලකට සිය වකුගඩුවද අලෙවි කර ලැබුණු මුදල් මද්රව්‍ය සඳහා වැය කර ඇති බවටද තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වී තිබෙනවා. 2012 වසරේ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 198.19 ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි මෙරින්ජගේ දනසිර නෙමති විත්තිකරුවෙක් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද නියෝග කළා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ මෙම නඩු විභාගයේදී අනාවරණය වූ පරස්පර සාක්ෂි මෙන්ම සටහන් යෙදීමේදී තිබූ දුර්වලතා හේතුවෙන් විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බවයි. ඒ අනුව විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බවද විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළා. COVID-19 වසංගතයේ මැඩ පැවැත්වීමට හැකි එන්නතක් මෙරට රෝගීන්ට ලබා දෙන තෙක් ශ්‍රී ලංකාව වෛරස් තත්ත්වයෙන් අනාරක්ෂිත බව වසංගත රෝග විශේෂඥ
වසංගත රෝග විද්‍යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා මේ අතර යුද හමුදාපති ලුතනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතාද කොවිඩ් අවධානම් පිළිබඳව අද අදහස් පළ කළා අපේ රෝගීන්ගේ ප්‍රමාණය වැඩි වුණාට ඔවුන්ගෙන් අපිට සමාජයට තියෙන අවදානම අඩුයි. ඒ වගේම තමයි මේ හඳුනා ගන්න තියෙන හොඳම පරීක්ෂණය තමයි PCR පරීක්ෂණය. නමුත් අපි ශරීරයෙන් පිට වෙන්නේ පටක මතු පිටට එන්නේ වෙලාවෙන් වෙලාවට. ඉතින් සමහර වෙලාවට මේ PCR පරීක්ෂණය කරන වෙලාවට ලබා ගන්නා සාම්පලේ වෛරසය නොතිබෙන්න පුළුවන්. ඒ නිසා සමහර වෙලාවට ආසාදිත පුද්ගලයෙක් පවා එයාගේ PCR පරීක්ෂණය නෙගටිව් කියලා නැහැයි කියලා එන්න තියෙන අවස්ථාවක් තියෙනවා. ඒ විදිහට යම් කිසි විදියකින් අපේ මේ නිරෝධායනය වෙච්ච කෙනෙකුගේ PCR පරීක්ෂණය නැහැයි කියලා ඇත්ත වශයෙන්ම ආසාදිතේ අපේ සමාජයට යන්න ඉඩ තියෙනවා. එතනින් රෝගීන් පොකුවක් ඇති වෙන්න පුළුවන්. ඒ තුලින් මේ රෝගය සමාජය තුල පැතිරීමේ අවදානමක් තියෙනවා. මේ රෝගයේ තියෙන බරපතලකම අපේ සමාජය දැක්කේ නැහැ. COVID-19 මේ ලෝකෙන් ගෝලීය වසංගත තත්ත්වේ නැති වෙත තාක්කල් එහෙම නැත්නම් මේ COVID-19 රෝගයට සාර්ථක එන්නතක් හොයාගෙන එය අපේ රටේ ජනතාවට දීලා අපේ රටේ ජනතාවගේ ඇඟේ ප්‍රතිශක්තිය ඇති වෙන තාක්කල් අපි ආරක්ෂාකාරී නැහැ. යම් කිසි විදියකින් ජනතාව ඒව අනුගමනය කරන්නේ නැත්නම් සමහර විට අපිට නීත්‍යානුකූල ක්‍රියාමාර්ග උනත් ගන්න සිද්ධ වෙන්න පුළුවන් ඉදිරියට මේ தත්ත්වය පාලනය කිරීම සඳහා ජනතාවගෙන් සහයෝගය ලැබෙන්නේ නැත්නම් පසුගිය දින කීපේ පුරාට යම්කිසි සැලකිය යුතු ප්‍රමාණයක් කොවිඩ් ආසාදිතයන් සොයාගනු ලැබුවා. ඉතින් මේ ඇවිල්ලා පිට රටවල ලීගෙන හින්දා නමුත් අපි දැනගන්න ඕනේ ශ්‍රී ලංකාව තුල මේ ආකාරයෙන් දැන් කොවිඩ් ආසාදිතයන් සැලකිය යුතු ප්‍රමාණයක් රෝහල්වල ප්‍රතිකාර ලැබනවා. ඒත් එක්කම ඊයේ දිනේදී යම්කිසි හෝටලයක නිරෝධායන ලක් කරලා, ඒ කියන්නේ පළවෙනි දවසේම යවද්දී ලක් කරලා ඉදිදී තමයි අපිට තේරුනේ ඔවුන්ට PCR පරීක්ෂණ කරද්දී මේ ආකාරයෙන් ඔවුන්ට කොවිඩ් ආසාදින වෙලා තිබෙනවා කියලා. ඒ වුන් එද්දි කොවිඩ් ආසාදිනේ නොවු හැටි සම්බන්ධ වෙලා තිබුණත් ඊළඟ දින කිහිපෙදී ඔවුන්ගේ ඇඟ තුලින් ඒ කොවිඩ් ආසාදිතයන් හැටියට සොයාගනු ලබනවා. අපි දක්නා ඇති සෞඛ්‍ය ක්‍රමවේදයන් සහ ඒවට ඒ අනුගමනය කරේ නැත්නම් එක් පුද්ගලයෙක්ගේ මේක සමාජයට ගියොත් මේක බරපතල තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ශ්‍රී ලංකා වාසී ජනතාවට නැවත නැවතත් අපි කියා සිටිනවා සෞඛ්‍ය උපදේශ අනුව ක්‍රියා කරන්න. රත්නපුර නගරයේ පිහිටි සබරගමුව කලාප කම්කරු කාර්යාලය අවිස්සා වෙල්ල දක්වා රැගෙන යාමට විරුද්ධව එම පළාතේ වෘත්තීය සමිති නායකයන් උද්ඝෝෂණයක නිරතව තිබෙනවා. රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් සබරගමුව කලාප කම්කරු කාර්යාලය ඉදිරිපිටදී මෙම උද්ඝෝෂණය සිදු කෙරුණු අතර එමගින් රථ වාහන ගමනාගමනයටද බාධා එල්ල වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක තරංග මහතා විසින් ඉදිරිපත් කරන ලද පළාත් සභාව අහෝසි කර ප්‍රාදේශීය සභාව ශක්තිමත් කිරීමේ යෝජනාව අද වලල්ලාගම ප්‍රාදේශීය සභාවේදී සම්මත වී තිබෙනවා. ඒ අනුව පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව ප්‍රාදේශීය සභාවක් තුල සම්මත වූ ප්‍රථම අවස්ථාවද මෙය වනවා. අපේ ඉල්ලීමක් හැටියට අපි කියනවා පළාත් සභා ක්‍රමය වෙනුවට වෙනත් ක්‍රමවේදයක් ගේන්න මේ පළාත් සභා ක්‍රමය අහෝසි කරන්න කියලා ඉල්ලීම අපි කරනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද ලුත්ගමගේ ඇතුළු දූත පිරිස අද උතුරු පළාතේ සංචාරයක නිරත වුණා. මෙහිදී අමාත්‍යවරයා විසින් යාපනයේ කෝපා ප්‍රදේශයේ ලේකම් කාර්යාලයේ අච්චේලු ප්‍රදේශයේ මීඩියා ස්වැන්න නෙලීමේ උත්සවයටද සහභාගී වී තිබෙනවා. ගල් සහ මාතර යන දිස්ත්‍රික්කවල බස් රථවල සහ ටිපර රථවල මල පවතින බැටරි රාත්‍රී කාලයේ ගලවා අලෙවි කිරීමේ ජාවාරමක නියුතු 51 හැවිරිදි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ පුද්ගලයා ගිනියවි ළඟ තබා ගැනීමේ වරදට මොරවක උසාවියේ විභාගවන නඩුවක් දසවසරක් මුළුල්ලේ මගහරමින් සිට ඇති බවත් සැකකරු අද දින මාතර මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කළ බවත් පොලිසිය සඳහන් කළා. නොර එළිය තලව කැලේ මාර්ගයේ නානුවය වින්කෝන ප්‍රදේශයේදී යතුරුපැදියක් ළඟම බස් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නෝවුඩ් පහල කොටසේ පදිංචි 24 හැවිරිදි සෙල්වරාජ් ප්‍රේම් සදීස් නැමැති තරුණයෙකු වන අතර බස් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවටගෙන නොර එළිය අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. එම පොතත් සමගින් අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය මෙන්න මාවට පත්වන අප යලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති තුළින්. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.